සමිට කලින් සත්‍ය හරියටම කියන සියත රාත්‍රී පුවත් විකාශයයි මේ මම ලක්ෂිකා ප්‍රනාන්දු ප්‍රථමයෙන් සිරස්තල COVID-19 ආසාදිතීන් සිව් දෙනෙකු හමු වීමත් සමග මෙරට සමස්ත ආසාදිතීන් ගණන 242 දක්වා ඉහළයයි මෙරට වෛරසය මර්ධනයට ආරක්ෂකංශ මැදිහත් නොවුනා නම් ආසාදිතීන් සහ මරණ සංඛ්‍යාව ඉහළ යන්නට ඉඩ තිබුණා ආරක්ෂක ලේකම් කියයි COVID-19 සමාජ සහ සෞඛ්‍ය ආරක්ෂණ අරමුදල රුපියල් මිලියන 737 ඉක්මවයි. සහන දෙන්න ගිය සමුර්ධි නෙලදහරියෙකුට පිරිසක් පහර දෙයි. රජයේ කොරෝනා මර්ධන වැඩපිළිවෙල අසාර්ථකයි. ජවි පෙන් චෝදනා. ප්‍රථමයෙන් දේශීය පුවත්. COVID-19 සෞඛ්‍ය සහ සමාජ ආරක්ෂණ අරමුදලේ තැන්පත් ශේෂය මේ වන විට මිලියන 737 ඉක්මවා තිබෙනවා. COVID-19 සෞඛ්‍ය සහ සමාජ ආරක්ෂණ අරමුදලේ තැන්පත් ශේෂය මේ වන විට රුපියල් මිලියන 737 ඉක්මවා ඇති බව ජනාධිපති මාධ්‍යංශය පවසනවා. ඒ අනුව අද දින සීස විජය සමූහ ව්‍යාපාරයේ සහ CIB වෙළඳ ආයතනය රුපියල් මිලියන 15ක් ලංකා මැණික් වෙළඳුන්ගේ සහ පතල් කම්කරුවන්ගේ සංගමය රුපියල් මිලියන 15.5ක්ද අද දහවල් ජනාධිපති කාර්යාලයේදී ජනාධිපතිවරයා වෙත COVID-19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදල සඳහා තැන්පත් මුදල් පරිත්‍යාග කළා. එමෙන්ම මාතික මාතා ශ්‍රී මෑණි ශ්‍රීදේවි සිල්වා රුපියල් ලක්ෂයක් සහ මිනින්දොරු දෙපාර්තමේන්තුවේ මාණ්ඩලික නිලධාරී සංගමය සහ උපාධිධාරී මාණ්ඩලික නිලධාරීන්ගේ සංගමය රුපියල් ලක්ෂ 5ක් එම අරමුදලට ප්‍රදානය කර තිබෙන බව ජනාධිපති මාධ්‍යංශයේ නිවේදනයක් නිකුත් කරමින් පවසනවා. මේ අතර COVID-19 සෞඛ්‍ය සහ සමාජ ආරක්ෂණ අරමුදල වෙත අද දිනේද මුදල් ආධාර කිහිපයක් ලැබුණු බව අග්‍රමාත්‍ය කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසනවා. ඒ අනුව ශ්‍රී ලංකා වාස්තු විද්‍යාඥයන්ගේ සංගමය මගින් රුපියල් ලක්ෂ 5ක්ද බස්නාහිර පළාතේ පළාත්බද මාර්ග සංවර්ධන අධිකාරිය මගින් රුපියල් මිලියන 5ක්ද COVID-19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදල වෙත පරිත්‍යාග කර තිබෙනවා. එය අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත පිළිගන්වනු ලැබුවා. මේ අතර යූ පින් මහතා සහ චීන ව්‍යාපාරිකයින් පිරිසක් විසින් රුපියල් ලක්ෂ 50කට අධික වටිනාකමකින් යුත් සෞඛ්‍ය ආරක්ෂිත උපකරණද මෙහිදී අග්‍රමාත්‍යවරයා වෙත පිළිගැන්වීම සිදු කළා. රට තුල පැතිර යන කොරෝනා වෛරසය මර්ධනය කිරීම සඳහා රජයේ ගෙන යන වැඩපිළිවෙලට ආරක්ෂක අංශවල සහාය නොලැබුණා නම් මෙරට කොරෝනා ආසාදිතින් සහ මරණ සංඛ්‍යාව ඉහළ යාමට ඉඩ තිබූ බව ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා පවසනවා. එය අද ත්‍රිකුණාමලයේදී මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා අද උතුරු පළාතේ සංචාරයක නිරත වුණා. උතුරු පළාතේ යාපනයේ කිලිනොච්චිය සහ වවුනියාව දිස්ත්‍රික්කයන්හි ආරක්ෂකංශ සමාජිකයින් හමුවීම සහ වර්තමානයේ උතුරු පළාතේ ආරක්ෂක තත්ත්වය නිරීක්ෂණය කිරීම සඳහායි ආරක්ෂක ලේකම්වරයා පැමිණියේ. ඉන් අනතුරුව ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා පැමිණියේ නැගෙනහිර පළාතේ ත්‍රිකුණාමලයේ දිස්ත්‍රික්කයටයි. එහිදී ආරක්ෂක ලේකම්වරයා ආරක්ෂකංශ නිලධාරීන්ට සිය ස්තුතිය පළ කර තිබෙනවා. දියුණු අයලා තියෙන රටවල් හැම එකක්ම පාහේ COVID-19 වසංගතයේ ඉදිරියේ දණ ගහගෙන ඉන්නකොට අපි මේ පුංචි රට එහෙම නැත්තම් දියුණු වෙමින් පවතිනවා කියලා අනුන් කියන රට දියුණු වෙමින් පවතිනයි කියලා අපිම කියා ගන්න රට COVID-19 වසංගතයේ ඉදිරියේ කකුල් දෙකෙන් හිටගෙන කොන්ද කෙලින් යාගෙන අපි බය නැතුව ඉන්නවයි කියන එක අපි අපේ යුතුයකම එදත් ඉටු කරා අදත් ඉටු කරනවා ඉදිරියටත් අපි අපේ රටේ ආරක්ෂාව ඒ වගේම ජාතියේ ආරක්ෂාව නැතිනම් ජාතික ආරක්ෂාව අපේ පුරවැසියන්ගේ ආරක්ෂාව වගේම අපේ අනාගත පරම්පරාවේ ආරක්ෂාව ආරක්ෂා කරන්න අපි බැඳිලා ඉන්නවා ඒක ඇවිල්ලා අපේ රාජකාරිය හමුදාවල සමාජිකයෝන්ගේ හැඟීමක් තියෙනවා නොහැක්ටක් නොමැත කියලා කවුරු මේ දේ කරන්න බෑ කිව්වත් අපි කොයි ලාකත් කියන්නේ අපිට බෑ කියලා අපි දන්නවා මොකක් හෝ ක්‍රම
ක්‍රමවේදයක් අපි අනුගමනය කළා අපි මේ හැම අභිගෝගයක්ම ජය ගන්නවා කියලා. ඉතින් අපිට මේ හැඟීම තියෙනවා අපි සත්භාවයෙන් යුතුව අපි ඒක රාශි වෙලා ටීම් වර්ක් එක චිත්ත ධෛර්ය හැකියාව දැනීම කැපවීම ඇතුළු මේ අපේ තියෙන අපේ ඇඟේ නිල ඇඳුමත් සමග දුවන මේ හැම ගති ලක්ෂණයක්ම අපි ඉදිරියට දාලා අපි එදා අපේ මිනිස්සු බලාගත්ත වගේම අදත් අපි බලා ගන්නවා අපි අනාගතයේදී එන ඕනෑම උවදුරකට සතුරු කරදරයක් වේවා ත්‍රස්තවාදී කරදරයක් වේවා කුඩු උවදුර වේවා වසංගතයක් වේවා එහෙම නැත්නම් මොකක් ආවත් අපේ හමුදාවන් ඒකට සැදී පැහැදී ඉන්නවා ලෙඩෙක් වරන් ගිලා රෝහලේ ප්‍රතිකාර කණ්ඩක සෞඛ්‍ය අංශවල වගකීම නමුත් ලෙඩ්ඩු සොයාගෙන යාම ඒ අය මතු කර ගැනීම ඒ ජාල සමූහයම හඳුනා ගැනීම මේ ඒගොල්ලන්ව ස්වයං නිරෝධායනයට යොමු කිරීම හෝ ගමක්ම ලොක්ඩවුන් කිරීම හෝ නිරෝධායන මධ්‍යස්ථානයක් රන් කිරීම සහ ඒ මධ්‍යස්ථානයට මේ අය අවශ්‍ය අයවලුත් ගෙනහිල්ලා නිරෝධායනය කිරීම ඒ කාර්යභාරය හමුදාවලට අයත් කාර්යභාරයක් ඒ කියන්නේ අපි සෞඛ්‍ය අංශ වලින් ඕක කරනවා බලන් හිටියානම් අද විශාල ගාණක් මේ රටේ ජනතාවට මේ රෝගය වසංගතය වැළඳිලා විශාල ගාණක් මෙය ගිහිල්ලා ශුත්‍ර මූලිනය හේතුවෙන් 128ක් ජනතාව පීඩාවටපත් වෙති බවත් ඔවුන්ට සහන ලබා දීමට රජය කඩිනමින් කටයුතු කළ යුතු බවත් සමගී ජනමල වේගී නායක සජිත් ප්‍රේම්දාස මහතා පවසනවා. එය අද සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශයක් සිදු කරමින්. කොරෝනා වෛරසය නිසා අපේ රටේ ශුත්‍ර මූල්‍ය ණය වින්දිතයන් ඉතාමත්ම අසහනකාරී තත්ත්වයකට පාත්‍ර වෙලා තිබෙනවා. මේ වෙන විට 28 ලක්ෂයක් අපේ රටේ ජනතාව ශුද්‍ර මූල්‍ය ණය මර උගුලේ හිර වෙලා තිබෙනවා. අද වෙනතෙක් රජය ශුද්‍ර මූල්‍ය ණය අර්බුදේ මර උගුලේ තෙරපිලා සිටින 28 ලක්ෂයක් වූ ජනතාවට සහන ලබා දෙන්නට කටයුතු කළා. මේ 28 ලක්ෂයෙන් 24 ලක්ෂයක්ම කාන්තාවන් කියන එක අපි හඳුනාගෙන තිබෙනවා. ඒ වගේම පහුගිය කාල වකවානු පුරාවට කොරෝනා වෛරස් අර්බුදයටත් පෙර මේ ශුද්‍ර මූල්‍ය ණය මර උගුලේ හිර වුණු 200 දෙනෙක් සියදිවි නසාගෙන ඒ නිසා අපි මේ අවස්ථාවේ මේ කොරෝනා ආසාදනය නිසා විපතට පත්තුණු ඒ ශුද්‍ර මූල්‍ය ණය වින්දිතයන්ට සහන ලබා දෙන්නට ඉක්මනින් කටයුතු කරන්නයි කියලා රජෙන් ඉල්ලීමක් කරනවා මේ 28 ලක්ෂයට කුස්ම ගන්නට ඉඩක් ලබා දෙන මේ මැතිවරණ පවත්වනට අවස්ථාවක් නොවේ මේ ජනතාවට සහන ලබා දෙන අවස්ථාවක් සමස්ත ජන සමාජයට මේ මැතිවරණයක් වෙනුවෙන් කැප කරන මුදල ලබා දීලා ප්‍රථමයෙන්ම අපි මේ මහා අරුබුදෙන් ගොඩේමු රටක් හැටියට රජයෙන් ලබා දෙන රුපියල් 5000 සමෘද්ධි දීමනාව සම්බන්ධයෙන් නැති වූ ගැටලුවක් මුල් කර ගනිමින් මාතලේ පුසල්ල ග්‍රාමයේ සමෘද්ධි සංවර්ධන නිලධාරියාට පුද්ගලින් පිරිසක් විසින් පහර දීමක් සිදු කර තිබෙනවා පහර කැමරට ලක් වූ සමෘද්ධි නිලධාරියා ඉන් අනුතුරුව ප්‍රත්තොට ප්‍රාදේශීය රෝහල වෙත ඇතුළත් කළා මාතලේ අබන්ගඟ කෝරළේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ පුසෙල්ල ග්‍රාමයේ සමෘද්ධි සංවර්ධන නිලධාරියාට පිරිසක් විසින් පහර දීමක් සිදු කර තිබෙනවා. ඒ රජය විසින් ලබා දෙන 5000 දීමනාව සම්බන්ධයෙන් ඇති වූ ගැටලුවක් මුල් කර ගනිමින් පහර කෑමට ලක් වූ කේජී ගුණරත්න නම් සමෘද්ධි සංවර්ධන නිලධාරියා රත්තොට ප්‍රාදේශීය රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා. කොණිත පාරවල් එහෙම තියෙන කොන්දරේ දරමගේ මම අද දිනේ ගිය අවසාන වශයෙන් අපිට ලබා දීලා තියෙන රුපියල් 5000 ආධාර මුදල් සමුදිලාභින් වෙත ලබා දීම සඳහා අවශ්‍ය වන ඉල්ලුම් පත්‍ර ටික පුරවන්නට වෙනකොට මම කාර්යාලයට ගිහලා ටික වෙලාවක් යනකොට සමුදිලාභී පවුල් වල දරුවෝ ටිකක් ඇවිල්ලා හිටියා එයාලට මයි කියලා මම පස්සේ කිව්වා අපිට සල්ලි ගන්න කොහමද කියලා මොකද මේකේ කට්ටිය තේරුම් අරන් තියෙනවා වැරදි විදිහට එක එක වෘත්තියන් අනුව දෙනවා කිව්වම ඒ කට්ටියට මේ මුදල් ලැබෙනවා කියලා මොකද එහෙම දෙයක් වෙන්නේ නැහැ එක පවුලට එකයි යන්නේ මේ කට්ටියට මේ පවුල් වල අනු පවුල් විදිහට හිටියද එක ගොහ එකකේ එකට උයාගෙන කන්නේ ඒ කට්ටිය එක තීරුම් කරලා දුන්නට ඒක තීරුම් ගන්නේ නැහැ මොකද මේ කට්ටිය එක එක වෘත්තියන් අනු වෙන වෙනම තමයි මුදල් ඉල්ලන්නේ එහෙම දීමට හැකියාවක් නැහැ අපිට අපිට දෙන්න පුළුවන් එක පවුලට එකක් විදිහට ඒ අවස්ථාවේ මේක නොතේරුම් කමට මේ කාර්යාලයට ඇවිල්ලා අමානුෂික ලෙස පහර දුන්නා මට පහර දුන්නා මම නම් වශයෙන් 3 දෙනෙක් මතකයි අනිත් කට්ටිය දන්නේ නැහැ 4 දෙනෙක් හිටියා එතන පහර දීමට සම්බන්ධ එක් පුද්ගලයෙකුද රත්තොට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි සමගී ජනබල වේගී සහ එක්සත් ජාතික පක්ෂ කිසිදු ආකාරයකින් කොරෝනා වෛරසයේ මැඩ පැවැත්වීමට රජයට සහාය පළ නොකරන බව හිටපු රාජ්‍ය මාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසනවා අනුරාධපුර ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළා සමගී ජනබල වේගය හෝ එක්සත් ජාතික පක්ෂය කිසිම අවස්ථාවක මෙවැනි ව්‍යසනකාරී තත්ත්වයන් තුලදී
පවතින රජයට ඒ ව්‍යසනයෙන් රට ගොඩ ගැනීම සඳහා උපකාර කරපු අවස්ථා අපි දැක්කේ නැහැ ඉතිහාසයේ ඉඳලම සෑම විටම ව්‍යසනයක් ඇති වෙච්ච අවස්ථාවක දේශපාලන කෝණකින් බලලා පවතින රජය අපහසුතාවයට පත් කරන්න තමයි ඒ පක්ෂය සෑමදාම කටයුතු කරේ ඒකෙන් අපහසුතාවයට පත් වුණේ රජය නෙවෙයි මේ රටේ මහජනතාව කියන කාරණාව හැමදාම වුණ අමතක කළා උන්ගේ බලය වෙනුවෙන් දේශපාලනීකරණය කරලා දේශපාලන කටයුත්තක් තමයි සිදු කරේ අදත් ඒ ආකාරයටම තමයි සිදු කරන්නේ මේ කොරෝනා මර්ධනය සම්බන්ධයෙන් ලංකාවේ ක්‍රියාවලිය විවේචනයට ලක් කරන්න කිසිම කෙනෙකුට බෑ මොකද මේක සියලුම කණ්ඩායම් ඒකරාශී වෙලා කරන ක්‍රියාවලියක් මසක් ගත වූද රජයේ විසින් ක්‍රියාත්මක කර ඇති කොරෝනා වර්ධන වැඩපිළිවෙල සාර්ථක වී නොමැති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා පවසනවා එය අද සමාජ මාධ්‍ය ඔස්සේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් අපේ පවසන කරුණ තමයි මේ මොහොතේම ඇතිරුණේ පැවැත්වීමෙන් කරුණු දෙකක් වෙනවා එකක් තමයි කොරෝනා මේ වසංගත තත්ත්වයේ දැන් යම්කිසි පාලිත තත්ත්වයකට තිබෙන බව නිකන් පෙනෙනවා එය පැහැදිලිවම වැඩි වෙන්න පුළුවන් මේ කොරෝනා තත්ත්වය බරපතල තත්ත්වය අවසන් කරගෙන මේක බෝ වීම අවසන් වුණාට පස්සේ රටේ බිඳ වැටී තිබෙන ඉතාම අත්‍යවශ්‍ය ක්ෂේත්‍ර ගොඩනැගීම සඳහා මාස දෙක තුනක හදිසි ක්‍රියාමාර්ග ප්‍රමාණයකට ගිහිල්ලා ආණ්ඩුවට පුළුවන් මැතිවරණ පවත්වන ආණ්ඩුව නෙමෙයි අතරම රටේ ජනතාවට හැම කෙනාටම අවශ්‍යයි මැතිවරණ. ඒ කියන්නේ විවාදයක් නෑ. මොකද මේ කොරෝනා පාලනයේදී අපිට ඉතා පැහැදිලිව කියන්න තියෙන්නේ මෙවැනි ඉතාම ව්‍යසනයක් පවා දේශපාලනීකරණය කරන්න හිට්පිට නැතුව කටයුතු කරන ආණ්ඩුවක් රටේ තියෙන්නේ ඒක මොන විදි ආණ්ඩුවක්? ඔබට පේනවා ආණ්ඩුවේ ප්‍රධාන ඇමති දැන් සංගීත සම්දර්ශන තියෙනවා ඡන්ද වෙනුවේ මේ කොළඹ අපි අහන්න කැමති පොලිසිය ප්‍රධානීන්ගෙන් කාර්යසාධක බලකාය ප්‍රධානීන්ගෙන් දැන් ගන්න තීන්දුව මොනවද දැවස් දැන් කෙටි විරාමයක් මෙරටින් නව කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලින් සිව් දෙනෙක් අද පසුරුවේ වාර්තා වීමත් සමග සමස්ත රෝගීන් සංඛ්‍යාව 242 දක්වා ඉහළ ගොස් තිබෙනවා අදාළ පුද්ගලින් සිව් දෙනාගෙන් තිදෙනෙක් කාන්තාවන් වන බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ කොවිඩ් 19 වෛරසයේ රට තුල පැතිරියාම වැළැක්වීම සඳහා නිරෝධායන කටයුතු අඛණ්ඩව සිදු කෙරෙමින් පවතිනවා. ඒ අනුව නිරෝධායන කටයුතු සාර්ථකව අවසන් කළ පුද්ගලයන් 222 දෙනෙකු අද දින පූනානින් නිරෝධායන මධ්‍යස්ථානයෙන් පිටුව ගිය බවයි යුද හමුදා මාධ්‍ය ඒකකයේ අපකල විමසීමකදී සඳහන් කළේ. එසේම කොරෝනා වෛරසය හඳුනා ගැනීම සඳහා PCR පරීක්ෂණ මේ වන විට පරීක්ෂණාගාර 13ක සිදු කරන අතර හෙට දිනේ සිට මඩකලපුව ශික්ෂණ රෝහලේද අදාළ පරීක්ෂණ කටයුතු ආරම්භ කිරීමට නියමිතයි. නිරෝධායන මධ්‍යස්ථාන තුලින්ද ආසාදිතින් වාර්තා වීමත් සමග නිරෝධායන ක්‍රියාවලියට යොමු කර තිබෙන සියලු පුද්ගලයන් පිළිබඳ නිරන්තර අවධානයෙන් පසුවන බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නියාරච්චි මහත්මිය පවසනවා. අපට පැහැදිලිව පේන්නට තියෙන කාරණේ තමයි පසුගිය දින කාලයේ පුරාවටම ඉතාම අවම වශයෙන් තමයි සමාජයේ රෝගීන් වාර්තා වුනේ අති බහුතරයක් රෝගීන් වාර්තා වුනේ කඳවුරුවල සිටින රෝගීන් දෙමව්පියන් විසින් දරුවන් රකින්නාස්සේ මා විශ්වාස කරනවා රටේ ජනාධිපතිතුමා අගමැතිතුමා ඇතුළු රාජ්‍ය තීන්දු කරේ රටේ ජනතාවගේ සෞඛ්‍ය මේ මරණමය තත්ත්වෙන් රටේ ජනතාව බේරා ගන්නවා ආර්ථිකය ඊට පස්සේ අපි සකස් කර ගන්නවා කියන කාරණේ ඊයේ දිනේ PCR පරීක්ෂණ 508ක් කළා තියෙනවා එහිදී කිසිදු ආසාදිතයෙකු ඒ මගින් හමු වෙලා නැහැ ඒ වගේම පෙරේද දිනේ ආසාදනයට ලක් වූ කාන්තාව කොටහෙන ප්‍රදේශයේ මෑයට දින 14ක් ලෙස සලකන බීජ ඖෂධ සමය පසු කර කෙසේ වැළඳුණාද කියන එක පිළිබඳ මත ප්‍රකාශ වෙන්න ගත්තා. අත වශයෙන්ම සොයා බැලීමේදී තේරෙන දේ තමයි ඇය 12 වෙනිදා ඉන්දියාවට ගුවන් ගත වන විට ඇය අසල ආසනයේ විදේශිකයෙක් ඉඳ තිබෙනවා. කැස්ස ඊට අධික තත්වයෙන් යුතු. ඇය ඒ නිසාම ඒ ආසනයත් පසුව වෙනස් කරලා තියෙනවා. ඒ අනුව මොහු වන්නට පුළුවන් ඇතැම් විට එහෙමත් නැත්නම් ඉන්දියාවෙන් ඊට පෙර මේ විස බීජ වැළඳුරවන්නට පුළුවන්. ඒ වගේම මේ පුද්ගලයා අප අඳුනගත්තේ පෙරේද වුණාට දැන් ලැබෙන තොරතුරු අනුව 27 වෙනිදාට පෙර මෑයට කැස්ස සහ වෙනත් ලක්ෂණ ඇති වී තිබෙනවා. මේ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතාද මෙලෙස අදහස් පළ කළා.
පොලිස්පතිතුමාගේ විශේෂ නියෝගයක් අනුව මේ වෙනකොට ශ්‍රී ලංකාවේ සෑම පොලිස් ස්ථානයකම සෑම බලප්‍රදේශයකම මේ නිරෝධායනය කටයුතු අවසන් කර තිබෙන තැනැත්තන් පිළිබඳව නැවත පසුවිපරමක් සිදු කරනවා සෞඛ්‍යාංශවලින් හඳුනාගෙන තිබෙනා යම් අවස්ථාවලදී මූලිකව නිරෝධායනය අවසන් වූ කිහිප දෙනෙකු නැවත රෝග ලක්ෂණ පහළ වීම පිළිබඳව ඒ අනුව මේ නිරෝධායනය සම්බන්ධයෙන් මේ වෙන විට නිරෝධායන කටයුතු අවසන් කරලා තියෙන සෑම කෙනෙක් සම්බන්ධයෙන්ම පසුවිපරමක් කරගෙන යනවා මේ වෙන විට මෙතර දැනට උද්ගතව ඇති තත්ත්වයේ හැමේ පිටකොටුව මෙනින් තුග වෙනදපල තවත් සතියක කාලයක් වසා තැබීමට නියමිත බව අධ්‍යවශ්‍ය සේවා සැපීම පිණිස වූ ජනාධිපති කාර්ය සාධක බලකාය අද නිවේදනය කළා. ඒ හේතුවෙන් දැනට එළවලු හා පළතුරු නිෂ්පාදන මෙනින් වෙනදපල වෙත රැගෙන ගොස් අලෙවි කරන ලද සියලුම ගොවි මහතුන් හා වෙළඳ මහතුන් නැවත දෙනුම් දෙනතුරු තම නිෂ්පාදන මීගොඩ නාරාහෙන් පිට රත්මලාන වැලිසර පිළියන්දල හා වේයන්කුට පිහිටි ආර්ථික මධ්‍යස්ථාන වෙත රැගෙන යන ලෙසයි අධ්‍යවශ්‍ය සේවා සැපීම පිණිස වූ ජනාධිපති කාර්ය සාධක බලකාය විසින් නිකුත් කර ඇති නිවේදනයේ දැක්වෙන්නේ. ඉදිරියේදී ගොන්තොටුපළ විවෘත කිරීමට අවසර ලබා දුන් පසු මෙරටට පැමිණීමට බලාපොරොත්තු වෙන සිටින ශ්‍රී ලාංකිකයින් කඩිනමින් ගෙන්වා ගැනීමට කටයුතු කරන බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසනවා. මේ වෙනකොට විදේශ තානාපති කාර්යාල හරහා ලංකාවට පැමිණි නායකයව ලේඛනගත කරලා තියෙනවා. ඉදිරියේදී අපි ගුවන්තොටුපළ විවෘත කරන්න අපිට අවස්ථාව ලබා දුන්නයින් පස්සේ ඒ අයව ක්‍රමානුකූලව ලංකාවට ගේන්න ශ්‍රී ලංකා ගුවන් සමාගම ඇතුළු අනිත් ගුවන් සමාගම එක්ක අපි සාකච්ඡා කරලා තියෙනවා. ඒ අයට පැමිණීමේ හැකියාව උදා කරන්න අපිට පුළුවන් වෙනවා. ඒ වෙනකොට තව කොච්චර කාලයක් යනවාද මේ ගුවන්තොටුපළේ ක්‍රියාකාරීත්වය පටන් ගන්න? ඒ සම්බන්ධව තීන්දුවක් ගන්න වෙන්නේ සෞඛ්‍ය කමිටුව හරහා තමයි. මොකද මේ වෙනකොට අපි හඳුනාගෙන ගත්තයින් පස්සේ තව කොච්චරක් රෝගී සමාජය තුල ඉන්නවද කියන කාරණාවත් එක්ක අද දෙයියගේ පිටේ අපේ රටේ මුළු ප්‍රමාණය බැලුවත් 300ක් 400ක් වගේ ප්‍රමාණයක් තමයි අපි සැක කරන කණ්ඩායමත් එක්ක තින්නේ. ඒ නිසා මේ தත්ත්වය පාලනය කරගෙන අපිට ඉතිරි සතිය දෙක කටයුතු කරගන්න පුළුවන්කම ලැබුණොත් අපිට මේ தත්ත්වය පාලනය කරොත් අපිට ඉක්මනින්ම මේ හැමදේම පටන් ගන්න පුළුවන්. නිශ්චිත කාල සීමාව තුළ මැතිවරණය පැවැත්වීමට නොහැකි වුවහොත් පැවති පාර්ලිමේන්තුව නැවත කැඳවීමට හැකියාව පවතින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්න මහතා පවසනවා. ඒ මහතා මේ බව සඳහන් කළේ අද කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී. මැතිවරණයක් තියෙන එකේ වැඩපිළිවෙල තීරණය වෙන්නේ විවස්ථාවෙන් තීරණය වෙන්නේ. පසුගිය පාර්ලිමේන්තුවට අවුරුදු 5ක ජනවරමක් තියෙනවා. එතකොට ජනාධිපතිතුමා මොනවද කළේ? ඔහුගේ බලතල පාවිච්චි කරලා ඒක හතරහා මාර්ගකට සීමා කළා. එතකොට මාස 3ක් ඇතුළතදී මැතිවරණය තියලා පාර්ලිමේන්තුවක් ජූනි 2 වෙනකොට කැඳවන්න ඕනේ. ජූනි 2 වෙනකොට මේ පාර්ලිමේන්තුව කැඳවන්න බැරි නම් අනිවාර්යයෙන්ම බලතල තියෙනවා. තිබුණ පාර්ලිමේන්තුවට අවුරුදු 5ක ජනවරමක් තියෙන නිසා ඒ පාර්ලිමේන්තුව කැඳවන්න. එතකොට ඒ පාර්ලිමේන්තුව විසිරුවන්න අවශ්‍ය නැහැ සැප්තැම්බර් 1වෙනිදා වෙනකම්. එතකොට ආයෙත් අලුත් පාර්ලිමේන්තුව දෙසැම්බර් 1වෙනිදා වෙනකන් ඒක රැස් කරන්න අවශ්‍යතාවයක්වත් නැහැ. එතකොට රජයට ඉඩ කඩක් ලැබෙනවා නිත්‍යානුකූලව, විවස්ථානුකූලව, විශේෂයෙන්ම මේ වෛරසයේ මර්ධනය කිරීමටත් මිනිස්සුන්ට හුස්ම ගන්න ටිකක් වෙලා දෙන්න. මැතිවරණය කල් දැමීමට කටයුතු කරන්නේ නම් එය නීතිමය ක්‍රියාමාර්ගවලට අනුකූලව සිදු කළ යුතු බව පෙරටුගාමි සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් පුබුදු ජාකුඩ මහතා පවසනවා. ඒ කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී මැතිවරණය මේ වෙලාවේ පවත්වන්න බෑ කියලා ඕන කෙනෙකුට තේරෙනවා. නමුත් මැතිවරණය කල් තැබිය යුතු තියෙන්නේ අවම වශයෙන් මේ පවතින නීතිමය රාමුව ඇතුළේ. එහෙම නැතිනම් මේක දැඩි අත්නොමතික බලයක් ගොඩනැගීමක් බවට පත් වෙනවා. ඉතින් එහෙම එකකට දැන් විපක්ෂය පැත්තෙන් යෝජනා වෙලා තියෙනවා පරණ පාර්ලිමේන්තුව නැවත කැඳවන්නේ. ඉතින් පරණ පාර්ලිමේන්තුව ජනතා විශ්වාසයේ හීන වෙච්ච පාර්ලිමේන්තුවක්. ඉතින් ඒක නැවත කැඳවීමේ වැඩක් තියෙයිද කියලා අපිට තේරෙන්නේ නැහැ. නමුත් අපි අරාර්ථයෙන් එකඟයි. ඉතින් ඒ සඳහා අධිකරණයෙන් අර්ථ නිරූපණයක් ඉල්ලන්න ඕනේ. දැන් ඒක ජනාධිපතිවරයාගේ ලේකම්වරයා ප්‍රතික්ෂේප කරලා තියෙනවා. ඉතින් ඒක ඊටාම කනගාටුයි එක තත්ත්වයක්. එහෙම කරන්න හදිසිය ප්‍රජාතන්ත්‍ර විරෝධී ලෙස මැතිවරණයක් කැඳවීමත් වැරදි. මැතිවරණය කල් තැබීම ආණ්ඩුකම ව්‍යවස්ථා නීති ඔක්කොම උල්ලංඝනය කරමින් තනි පුද්ගල කැමැත්තට මේ වසංගතයක් ආපු වෙලාවේ අපිට ඕන දෙයක් කරන්න පුළුවන් කියන පදනමින් කරන එකත් වැරදි. ඇන්තිරි නීතිය බලපැවැත්වෙන කාල සීමාව තුළ නීති විරෝධී මත්පැන් අලෙවි කළ පුද්ගලින් සහ විවිධ නීති විරෝධී කටයුතු වල නිරත වූ පුද්ගලින් අත්අඩංගුවට ගැනීමට ආරක්ෂක අංශ කටයුතු කළා. නීති විරෝධී මත්පැන් පෙරීමට යොදා ගන්නා නවීන උපකරණයක් සමග සැකකරුවෙක් මාවතගම වැවකිදිර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම යන්ත්‍රය නවීන තාක්ෂණයට අනුව නීති විරෝධී මත්පැන් පෙරීමට භාවිත කර ඇති අතර එහි උෂ්ණත්වය බැලීම සඳහා මීටරයක් සවි කර තිබීමද විශේෂත්වයක්. එන්න පුළුවන් මේ බතෙන්. ඊට පස්සේ මේකේ රත් වෙන වතුර ටික මේකෙන් එළියට යනවා. මේක විශ්වාසනීය කවිත් මෙතනින් තමයි එළියට එන්නේ.
මැතිවරණයේ දින එක කම්පුණාම තමයි. මාවතගම පොලිස් ස්ථානාධිපතිවරයාට ලැබුණු තොරතුරකට අනුව මෙම වැටලීම සිදු කර තිබෙනවා. ත්‍රිකුණාමලයේ හතරකණුව ප්‍රදේශයේදී දීර්ඝ කාලයක් පුරා පවත්වාගෙන ගිය සූදු ක්‍රීඩා වේදළු ස්ථානයක් වැටලීමට උප්පුවේලි පොලිසිය ඊයේ රාත්‍රියේ සමත් වුණා. මෙහිදී කාන්තාවන් 6 දෙනෙක් සහ පිරිමි පුද්ගලින් 7 දෙනෙක් අත්අඩංගුවටගෙන ඇති අතර ඔවුන් පොලිස් ඇප මත මුදා හැර තිබෙනවා. මෙලෙස පොලිස් ඇප මත මුදාහල පුද්ගලින් දින 14 බැගින් තම නිවසේල සොයන නිරෝධානයට යොමු කළා. මෙතර පානදුර දකුණ පොලිසිය ස්ථානාධිපතිවරයාට ලැබුණු තොරතුරකට අනුව පානදුර මහවිල ප්‍රදේශයේ නිවසක විශාල පිරිසක් රැස් කරමින් පවත්වාගෙන ගිය සූදු ක්‍රීඩා කිරීම ස්ථානයක් වැටලීමට පොලිසිය සමත් වී තිබෙනවා. මෙහිදී කාන්තාවන් 2 දෙනෙක් පිරිමි පුද්ගලින් 6 දෙනෙක් අත්අඩංගුවටගෙන ඇති අතර එම ස්ථානයේදී බී රුපියල් 30,000කට අධික මුදලක් පොලිසිය විසින් සිය බහරයට ගෙන තිබෙනවා. නීති විරෝධී ලෙස නිෂ්පාදනය කරන ලද මත්පැන් දංකොටුව ප්‍රදේශයේ සිට ගම්පහ දිස්ත්‍රික්කයට අතුරු මාර්ග භාවිත කරමින් බෙදා හරින බවට පොලිස් විශේෂ කාර්ය බලකායට තොරතුරු ලැබී තිබෙනවා. ඒ අනුව කටාන ප්‍රදේශයේදී අතුරු මාර්ගයකදී මත්පැන් ස්ප්‍රීතු ලීටර් 700ක් පමණ පොලිතින් උරවල දමා රැගෙන යමින් තිබියදී වෑන් රථයක් සමග එහි රියදුරු අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකාය සමත් වුණා. මෙතර රාගම ජාතික රෝහලේ ආපන ශාලාවේ ඖෂධ අලෙවිකරණ බවට ලද තොරතුරකට අනුව ආහාර සහ ඖෂධ නියාමන අධිකාරිය කළ පරීක්ෂාවකදී ගැබිනි මාතාවන්ට ලබා දෙන ඖෂධ වර්ගයක් එහි තිබී සොයාගෙන තිබෙනවා. රාජ්‍ය බුද්ධාංශ විසින් ලබා දුන් තොරතුරකට අනුව ඌරක ස්මංහන්තිය පොලිසිය විසින් සිදු කළ වැටලීමකදී ඊයේ රාත්‍රියේ මත්පිටි තොගයක් සමග සැකකරුවන් 2 දෙනෙක් අත්අඩංගුවටගෙන තිබෙනවා. ඌරක ස්මංහන්තිය පොලිස් වසමට අයත් බුලුගහන්දිය සහ මිරිස්වත් යන ප්‍රදේශවල තිබියදී මත්පිටි 350ක් සමග සැකකරුවන් 2 දෙනා අත්අඩංගුවටගෙන ඇති අතර ඔවුන් එල්පිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. ඇඳිර නීතිය බලපැවැත්වෙන කාල සීමාව තුළ හෙරොයින් අලෙවිකල කාන්තාවක් ලද තොරතුරක් මත කොළියාපිටිය කොට්ටාස විෂ මත් නිවාරණ ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙහිදී අදාළ කාන්තාව සන්තකයේ තිබී රුපියල් ලක්ෂ 2කට ආසන්න හෙරොයින් තොගයක් සොයාගත් බවයි කොළියාපිටිය කොට්ටාස විෂ මත් නිවාරණ ඒකකයේ නිලධාරීන් සඳහන් කළේ. ප්‍රවීණ රංගන ශිල්පී දයා තෙල්ලකෝන් මහතා අභාව ප්‍රාප්ත වී තිබෙනවා. මේ යන විට ඒ මහතා 78 වන වියෙහි පසු වුණා. මේ අතර අභාව ප්‍රාප්ත වූ ප්‍රවීණ රංගන ශිල්පී ශ්‍රී ලාල් අබේකෝන් මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද සිදු කෙරුණා. 1969 වසරේ හන්තාන කතාව චිත්‍රපටයෙන් සිනමාවට පිවිසි දයා තෙන්නකෝන් මහතා අහස් කව්ව එයාතෙන් ලොකු ළමෙක් බඹරු වෙවි කර්මකාරියෝ සේලම තරණිය ඇතුළු චිත්‍රපට ගණනාවක සිය ප්‍රතිභාපූර්ණ හැකියාවෙන් රසික හදවත් දිනා ගැනීමට සමත් වුණා. සර්ලා මට කිව්වනම් මම රාටියක් ගෙනත් දෙනවනේ. මේ වෙලේ සර්ලාට ආශ්‍රය කරන්න තරම් හොඳ උන් නෙවෙයි උන්. එමෙන්ම වේදිකාව පුංචි තිරෙමෙන්ම ගුවන් විදුලිය තුලද දයා තෙන්නකෝන් මහතා සිය නිසක රංගන හැකියාවන් එක් කිරීමටද සමත් වුණා. මම පිළිම කලාවේ මම මේ අපේ තාත්තා වැඩ කරේ තේවත්තක. ඒ බොහොම දුර මහනුවරින් බොහොම දුර. රෝගී තත්ත්වයක් හේතුවෙන් ප්‍රතිකාර ලැබමින් සිටි දයා තෙන්නකෝන් මහතා මියන විට 78 වන වියෙහි පසු වුණා. ලාංකික සිනමාවේ කුසලතාපූර්ණ ප්‍රවීණ රංගන වේදිකාවක වන දයා තෙන්නකෝන් මහතාගේ රංගන ප්‍රතිභාව රසික හදවත් තුල පවතිනු නුවණුමානයි. අම්බිලිමාම කිවි ආදි කාලේ සින්දුවක්. ඒකේ කිසි ගතියක් නැහැ. ගතිය ගන්න තිබුණා රළුටෙන් කරන්නේ. ආ මතකුණා රැප් රැප්. මේ අතර ප්‍රවීණ රංගන ශිල්පියෙකු ශ්‍රී ලාල් අබේකෝන් මහතා ඊයේ අභාව ප්‍රාප්ත වුණා. හදිසි ඇතු රෝගී තත්ත්වයක් හේතුවෙන් රෝහල්ගත කිරීමෙන් අනතුරුවයි ඒ මහතා අභාව ප්‍රාප්ත වී ඇත්තේ. මෙයන විට 72 වියේ පසු වූ ශ්‍රී ලාල් අබේකෝන් මහතා මෙරට දීර්ඝතම ටෙලිනාට්‍ය වූ කෝපිකඩේ අප්පුවාගේ චරිතයට පණ පොවමින් රසික හදවත් දිනා ගත්තා. ගීත ගායනයත් රංගනයත් සිය ජීවිතය කරගත් සුඳුරු රංගන ශිල්පියෙකු වූ ශ්‍රී ලාල් අබේකෝන් මහතා සිය ජීවන රංග මඩලින් අද සමුගත්තා. දැන් රටවට ආපුවත් කිහිපයක් කෙටි. COVID-19 වසංගතය නිසා දැනට ක්‍රියාත්මක නොවන රාජ්‍ය ආයතන සහ පෞද්ගලික ආයතන නැවත අප්‍රේල් මාස 20න් පසු ක්‍රියාත්මක කළහොත් අප්‍රේල් 20න් පසු සති දෙකක කාලයක් පොදු ප්‍රවාහන සේවා අත්‍යවශ්‍ය සේවා සඳහා පමණක් ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා ලෙස අමාත්‍ය මහින්ද අමරවීර මහතා උපදෙස් ලබා දී තිබෙනවා. මේ අතර කල්ලිකුතු රියදුරු බලපත්‍ර වළංගු කාල සීමාව COVID-19 වසංගතය අවසන් වන තෙක් දීර්ඝ කිරීමට කටයුතු කරන්නයි අමාත්‍ය මහින්ද අමරවීර මහතා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දී තිබෙනවා.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ මහතා විසින් මැතිවරණ කොමිෂන් සභාව වෙත කල් දැමූ පාර්ලිමේන්තු මැතිවරණය සම්බන්ධයෙන් කරුණු 9ක් සහිත ලිපියක් යොමු කර තිබෙනවා. එෙහිදී හිටපු මන්ත්‍රීවරයා විසින් පෙන්වා දෙන්නේ හදිසි තත්වයක් හෝ අනපේක්ෂිත හේතුවක් නිසා මැතිවරණය කල් දැමීම සඳහා මැතිවරණ කොමිෂන් සභාව කටයුතු කර තිබුණු නමුත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන අනුව පාර්ලිමේන්තුව විසිරවන ලද දිනේ සිට මාස 3ක කාල සීමාව නොඉක්මවන දිනයක කල් දමනු ලබන මැතිවරණ දිනය සඳහා නොකිරීම මගින් මැතිවරණ කොමිෂන් සභාව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සහ ව්‍යවස්ථාපිත නීති මගින් පැවරිය ඇති යුතුයකම් සහ වගකීම් ඉටු කිරීම පැහැර ඇති බවයි. නව කොරෝනා වෛරසය රට තුළ ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා නාවික හමුදා විසින් සිදු කරනු ලබන විස බීජ හරණ වැඩසටහන් කිහිපයක් කොළඹ වරායට ඇතුළු වන සියලුම දොරටු පරිශ්‍රයන් වරකාපුල මූලික රෝහල සහ පොත්තලම සහිරා මුස්ලිම් විද්‍යාලයේ කේන්ද්‍ර කරගනිමින් සිදු කෙරුණා. COVID-19 වෛරස් ව්‍යාප්තිය හේතුවෙන් ගුවන් හමුදා චීන වරාය විද්‍යාපීඨයේ නිලධාරීන් සහ සෙසු නිලධාරීන් එක්ව තම පුද්ගලික පරිත්‍යාගයන්ගෙන් ත්‍රිකුණාමලේ ප්‍රදේශයේ නිවෙස් තුරට සීමා වී සිටින නිලිඳු පවුල් සඳහා වියලි සලක බෙදා දීමක් සිදු කරනු ලැබුවා. මාදුරු ඔය ජාතික වනෝද්‍යානයෙන් අල්ලා ගන්නා ලද හඳුන් දිවි පැටවකු රුපියල් ලක්ෂ 2කට අලෙවි කිරීමට සූදානම් කර සිටියේදී වන රක්ෂණ දෙපාර්තමේන්තුවේ මහියංගන මාදුරු ඔය ජාතික වන උද්‍යානයේ ගල්කඩ උද්‍යාන පිවිසුම් කාර්යාලයේ නිලධාරීන් විසින් එක් සැක්කරුවෙකු අත්අඩංගුවටගෙන තිබෙනවා. පාරිභෝගික සේවා අධිකාරියට ලැබුණු තොරතුරක් මත පාරිභෝගිකයන්ට නුසුදුසු රටේදී කිලෝ 300කට අධික ප්‍රමාණයක් සොයාගෙන තිබෙනවා. ඒ අනුව අදාළ සැක්කරුවන් මාතලේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. රාත්‍රී පොත් විකාශය අවසන්. සුබ රාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.